ආයුබෝවන් ජපුර නිවුස් බයි ජපුර පොයේ සති අගපුවත් විකාශයත් සමගින් මම චන්දිම රුවන්තිලක ශ්‍රී ලාංකික අපි මේ පසු කරමින් සිටින්නේ ඉතා අසීරු කාල පරාසය අසීරු කාලෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට ළඟා වීමට කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනයට අපද අපගේ නොමද සහාය ලබා දිය යුතුයි ඒ වෙනුවෙන් සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශ අකුරටම පිළිපදිමු නිසි පරිදි ඔබේ මුව ආවරණයක් භාවිතා කරන්න. ඔබේ දෑත් නිතරම පිරිසිදු කරන්න. මහජනයා බහුලව ගැවසෙන ස්ථානවලට යාමින් හැකිතා වළකින්න. අත්‍යවශ්‍යම කටයුත්තකට හැර නිවසෙන් පිටව නොයන්න. සමාජ දුරස්ථභාවය සෑම විටම ආරක්ෂා කරන්න. නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සෑමගේ සමාජ වගකීම. ඒ මතක් කිරීමත් සමගින් මේ අවධානය තුවත් සිරස්තල වෙත. ඩෙංගු වෛරස් ව්‍යාප්තිය පිළිබඳ ජපුරෙන් නව අනාවරණයක්. කොවිෂීල්ඩ් එන්නතේ කොවිඩ් මර්ධන ක්‍රියාකාරීත්වය පිළිබඳ ජපුරෙන් නව අනාවරණයක්. දරලි භාවිතයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු පිළිබඳ ජපුරෙන් නව අනාවරණයක්. මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති ධුරය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාට බ්‍රිලියන්ට් මයින්ඩ්ස් මල්ටිපල් ඉන්ටෙලිජන්ස් චැලෙන්ජ් 2020 ජයග්‍රාහකයන් ඇගීම පසුගියදා ජපුර පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සහ එහි ආදි විද්‍යාර්ථීන් අතර සහයෝගීතාවය දැන් පුවත් සවිස්තරාත්මකව ඩෙංගු වෛරසයේ දෙවන සහ තුන්වන ප්‍රභේද මේ දිනවල දිවයින පුරා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව සිදු කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. එම පරීක්ෂණය මගින් තවදුරටත් මෙම ඩෙංගු වෛරසයේ පළමු ප්‍රභේදය යළිත් මෙරට තුල ව්‍යාප්ත වෙමින් පවතින බව හෙළි වී තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 16497ක් වාර්තා වී ඇති අතර එයින් 70%ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද එම පරීක්ෂණ වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක වෛද්‍ය විද්‍යා සහ ප්‍රතිශක්තිකරණ විද්‍යා අධ්‍යනාංශයේ ආසාද්මිකතා ප්‍රතිශක්තිකරණ විද්‍යා සහ සෛල ජීව විද්‍යා ඒකකය විසින් SARS-CoV-2 වෛරස ප්‍රභේදයට ජීව ප්‍රතිදේහ ප්‍රතික්‍රියා කරන ආකාරය සහ කොවිෂීල්ඩ් එන්නතට ටී වසා සෛල දක්වන ප්‍රතිචාරයන් පිළිබඳව විමර්ශනයක් සිදු කර තිබේ. එමගින් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගෙන් 94.4% ප්‍රතිදේහ නිපදවා ඇති අතර 97.1% එන්නත සමග උදාසීන ප්‍රතිදේහ නිපදවා ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා. එමගින් එන්නත මගින් තීවසා සෛලවලට 67.1% ප්‍රතිචාර දක්වන නමුත් SARS-CoV-2 වෛරස ප්‍රභේදයට ප්‍රතිදේහ දක්වන ප්‍රතිචාරය අවම බව තවදුරටත් අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්ම මෙම පර්යේෂණ කණ්ඩායමට අණුක වෛද්‍ය විද්‍යා සහ ප්‍රතිශක්තිකරණ විද්‍යා අධ්‍යනාංශයේ ආසාද්මිකතා ප්‍රතිශක්තිකරණ විද්‍යා සහ සෛල ජීව විද්‍යා ඒකකය කොළඹ මහනගර සභාව සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයද ඇතුළත් විය. මෙම පර්යේෂණ සඳහා අරමුදල් සම්පාදනයට ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ සභාව විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය චීන වෛද්‍ය විද්‍යා අකඩමිය සහ වෛද්‍ය විද්‍යාව සඳහා නවෝත්පාදන අරමුදල යන ආයතන දායක වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබූ පර්යේෂණයක් මගින් දරදුමට නිරාවරණය වීම මගින් ශ්‍රී ලංකාවේ කාන්තාවන් ශ්වසන සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වී ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා. වැඩිහිටි කාන්තාවන් 363 දෙනෙකු යොදා ගනිමින් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ වෛද්‍ය ගිහානි යූ ජයවීර මහත්මිය, වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය සාවිත්‍රී ඩබ්ලිව් විමලසේකර මහත්මිය,
සහ මහාචාර්ය සම්පතා ඊ ගුණවර්ධන මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් 2017 2018 වර්ෂවලදී සිදු කරන ලද පර්යේෂණ අධ්‍යයනයකින් මේ බව අනාවරණය කරගෙන තිබේ. මෙලෙස දරදහණය මගින් ඇතිවන දුමට නිරාවරණය වීම මගින් ශ්වසන ආබාධ ඇතිවීමට හේතුන් සහ එම ගැටලුකාරී තත්ත්වයන් මතහරවා ගැනීම සඳහා සිදු කළ යුතු දෑ පිළිබඳව නිර්දේශයන් කිහිපයක්ද මෙම පර්යේෂණ කණ්ඩායම විසින් තවදුරටත් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මැතිවරණ ව්‍යුහය සහ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා පිහිටුවා ඇති මැතිවරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත් කර තිබෙනවා. මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල ප්‍රතිසංස්කරණය හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තුවේ විශේෂ කාර්ය සභාවේ සභාපති, පාර්ලිමේන්තුවේ සභානායක, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම පත්වීම මෙම මස 28 වන දින පැවති කාර්ක සභා රැස්වීමේදී ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සමග ඩිජිටල් අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ද බ්‍රිලියන්ට් මයින්ඩ්ස් මල්ටිපල් ඉන්ටෙලිජන්ස් චැලෙන්ජ් 2020 තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය ජූලි මාස 29 වනදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. තරඟ වට තුනක් යටතේ තරඟකරුවන් 1070කගේ සහභාගීත්වයෙන් සිසුන්ගේ IQ සහ සාමාන්‍ය දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කර තිබුණා. තරඟාවලියේ පළමු ස්ථානය මානව විද්‍යා අධ්‍යනාංශයේ භාග්‍යා විහාරා මද්දුම්ගේ, දෙවන ස්ථානය භාෂා සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යනාංශයේ ආලෝකා ඉන්දුශානි රණසිංහත්, තෙවන ස්ථානය ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ හිරුනි අමංගා දිසානායකත් එහිදී දිනාගත්තා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය විසින් 2021 ජූලි 17 වන සෙනසුරාදා PIM ආදි විද්‍යාර්ථයන්ගේ සංගමයේ කර්මාන්ත විශේෂඥයන් දස දෙනෙකු සඳහා ප්‍රේරණ සහ නම්නේ කරන වැඩසටහනක් පවත්වනු ලැබුවා. ආයතනයේ MBA සිසුන්ට ඔවුන්ගේ අවසන් ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ විශේෂඥතාවයෙන් මඟ පෙන්වීම මෙහි අරමුණයි. මෙම සංයෝජනය තුළින් සිසුන්ට අවශ්‍ය අංශ දෙකම නියෝජනය වන බැවින් රාජ්‍ය සහ පෞද්ගලික යන දෙංශයෙන්ම අපේක්ෂිත විශේෂඥ දැනුම ලබා ගැනීමට PIMA ආයතනයට හැකියාව ලැබුණා. වසංගත තර්ජන හේතුවෙන් සංවිධාන මුහුණතේ අභියෝග පිළිබඳ තත්කාලීන අත්දැකීම මෙම විශේෂඥයන්ට තිබෙනවා. PIMA අධ්‍යයන කටයුතු අංශ ප්‍රධානී ආචාර්ය ට්‍රෙවෝ මෙන්ඩිස් විසින් වසංගත හේතුවෙන් ඇති වූ ගැටලුවලට අදාළ ව්‍යාපෘතිකරණ වැඩිවීර ඇති අතර එම අවශ්‍යතාවයට ප්‍රතිචාර දැක්වීමේදී PIMA කාර්යභාරයේ වැදගත්කමද අවධාරණයට ලක් කළා. මේත් සමගින් සතියද සිංහල පුවත් විකාශය නිමාවට පත්වෙනවා. මේ විශ්වසනීය ප්‍රවෘත්ති වාර්තා කරන්නේ විශ්වවිද්‍යාලීය සන්නාමය චපුර නිවුස් පයි චපුර වොයිස්. ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක්. ආයුබෝවන්.